පපි කෙනෙක්ව තෝරගද්දී ගොඩක් අය කරන දෙයක් තමයි කලබලෙන් ගන්න. මුර්ගි කියලා කලයකක් කියලා තමයි ඔය සමහරක් අය කියන්නේ. හැබැයි එහෙම කලයකක් නැහැ. පැටිය බ්‍රීඩර් ගාව තමයි සති 6ක් 8ක් වෙනකන් ඉන්නේ. මෙතනදී බ්‍රීඩර් කරන පෝෂණේ ඉම්පෝර්ටන්ට් මෙයාගේ growth එකට. කිරිබීල ඉවරන ගමන් බත් දෙන්නේ. බතුයි මසුයි. මේ growth එකට හරියන්නේ නැහැ. හැබැයි බෝලයක් වගේ ලොකු වෙලා ඉඳී සති 6 වෙද්දී. ඒකට රැවටිලා මිනිස්සු ගන්නවත් එක්ක. බල්ලා කකුල් ඇද වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් වියදම් කරනවා සර්ජරිස් වලට. කෑම එක අලුත් කෑමක් දෙන්න හොඳ නැහැ ආශා. වා හරි. දැන් මේ පපීගේ වුණත් මේ පෝ එක ඔල්රෙඩි මගේ අතක් සයිස් මේ සති 6 පපීගේ පෝ එක. ටයිල් පොළවේ ලිස්ස ලිස්සන ඉන්නේ පපී. පළ ගියපු පළවෙනි දවසේ ඉඳන්. ලිස්සන්න හොඳ නැහැ කියන එකවත් දන්නේ නැහැ. මම ඔය සප්ලිමන්ට් කියන වචනයටවත් කැමති නැහැ. බත් දෙනවා. වෙට්ස්ලාද ප්‍රොමෝට් කරන්නේ? වෙට්ස්ලා තමයි අනිවාර්යෙන් ප්‍රොමෝට් කරන්නේ. මොකද වෙට්ස්ලා ප්‍රොමෝට් කරේ නැත්නම් වෙට්ස් නේ කවුද කියන්නේ ගන්න කියලා B+C. ඔයා දෙන කෑම එකත් එක්ක ඔයා මේක දෙන්න. ඒක තමයි ඕන වෙට් කෙනෙක් කියන්නේ. 100% වැරදි මං. විශේෂයෙන්ම වෛද්‍යවරුන් මේ විරුද්ධව කතා කරන්න බුණා වගකීම් අරගෙනද කියන්නේ? වගකීම් අරගෙන කියන්නේ ඒ මොකද ඒගොල්ලෝ වගකීමක් ගන්න තු තමයි ඒගොල්ලෝ ඒක කියලා තියෙන්නේ. රෝ ෆුඩ් ඩයට් එක තමයි හරිම ඩයට් එක. හැබැයි ඒක ඕන කෙනෙක්ට පපි කෙනෙක්ට උනත් බැලන්ස් කරගෙන දෙන්න අපිට අමාරුයි. ඒක දැන් ඔයා කියන විදිහට දැන් මේ වේඩ ගත්තත් ඔයාගේ පපිස්ලා ගත්තත් ඔයා කවදාවත් විටමින් කැල්සියම් දීලා නැහැ. මේව හැදිලා තියෙන්නේ විටමින් කැල්සියම් පොඩ්ඩක්වත් දීලා නෙමෙයි. වැක්සින් කෝස් එක ඉවර වෙනකන් පාට ගෙනියන්න එපා. බීච් එකට ගෙනියන්න එපා. වැක්සින් කරන්නේ නැතුව එළියට යන්න නම් ඇත්තටම හොඳ නැහැ. ලංකාවේ වැඩියෙන්ම පාව හැදිලා මැරෙන බ්‍රීඩ් එක මොකක්ද දන්නවද? රොට්වයිල්. ડોක්ටර් කෙනෙක් අහපු තියෙන විශේෂයෙන්ම ඔයා අපිට මේ විදිහට කතා කරන්නේ මොකද්ද? ඔයාගේ තියෙන සුදුසුකම් කවර හැවෙද මොකද වගේ? මම සත්තුන්ට හරි ආදරේ. මට ඕනේ සතා හොඳට ඉන්නවා. අවුරුද්දයි ෆීමේල් එක්කෙනාගේ වයස පුදුම හදිස්සියක් තියෙනවා සල් මේ ක්‍රොස් කරගන්න. ක්ලීන් කරන්න බාලක ගැල්ලමිට ළමෙක් හම් වෙනවා. හරියට හරි. කුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක ටෙක්කෝ ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. කානේ කෝස කෙනෙක් ගත්තා වගේ නෙමෙයි හදන්නත් දැනගන්න ඕනේ ලොකු කරන්නත් දැනගන්න ඕනේ මේ කරුණු කාරණා හැම දෙයක්ම අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. පෙට්ටොක් අයබෝන් කියනවා අලුත් වීඩියෝ එකකට මම ආව ඉන්නවා වේඩ. මීට කලින් දැකලා තියෙනවා ඕගොල්ලෝ මෙයා තෙක්ක කානේ කෝස කොහෙද ඉන්නේ? සෑම් මෙතන ඉන්නවා. අයබෝන් සෑම්. අයබෝන් අපි අද කතා කරන්න සූදානම් සෑම් ගැද ඉන්නවා පපි කෙනෙක්. මෙයා ෆීමේල් පපි කෙනෙක්. ඇත්තටම මේ වගේ ෆීමේල් පපි කෙනෙක් ගත්තොත්ින් හරි මේල් පපි කෙනෙක් ගත්තොත්ින් හරි කොහොමද හරි විදියට මෙයාව හදාගන්නේ ලොකු කරගන්නේ? ඒක කරන්න අමාරුයි සමහර කට්ටියට. සමහර කට්ටිය කියනවා ගත්තට පස්සේ මෙයා එයාගේ තාත්තා වගේ හරි අම්මා වගේ හරි හැදුනේ නැහැ කියලා. මේ වගේ කරුණු කාරණා ප්‍රශ්න ගණනාවක් මේ ෆීල්ඩ් එක ඇතුලේ තියෙනවා. ඇත්තටම සෑම් මේ ප්‍රශ්නේ ඔයාලට ඇවිල්ලා තියෙනවද? නැත්නම් මේ ප්‍රශ්නෙට පිළියමක් හොයන්න තමයි අපි කතා කරන්න යන්නේ. කොහොමද අපි මුලින්ම හරි විදියට පපි කෙනෙක් දැන් ඔයා ගාවේ ඉන්න පපි ක්වොලිටි එකේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්නව? ඔව් මේ ධාත්වයේ පපි කෙනෙක්. ඔව් මෙයාගේ පපිස්ලා. ඉතින් එතකොට කොහොමද මුලින්ම ඔව් හරි විදියට හදන්න කලින් පපි කෙනෙක් තෝරගන්න ඕනේ? කොහොමද හරි විදියට තෝරගන්නේ? ඔව් මේක ගොඩක් අපේ ලංකාවේ කලබල වෙන්නේ නැතුව කරන්න ඕන දෙයක්. අපේ ගොඩක් මේ පපි කෙනෙක්ව තෝරගද්දී ගොඩක් අය කරන දෙයක් තමයි කලබලෙන් ගන්නෙ. ඊට ඉස්සෙල්ලා අපිට බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම පපි කෙනෙක්ව තෝරගන්න ඉස්සෙල්ලා පේරන්ට්ස් බලන්න ඕනේ. පේරන්ට්ස්ලා බලනවා කියන දේ අපි දැන් ගොඩක් වෙලාවට අපි එක්කෙනෙක්ව දකින්න එක්ක ෆාදර්ව බලලා විතරයි අපි පපිව ජජ් කරන්නේ. අම්මව බලන්නේ නැහැ. ස්ටෑන්ඩඩ් එක අපි දැනගෙන ඉන්න ඕනේ. හයිට් එක කොච්චරක් තියෙන්න ඕනද? කලර්ස් මොනවද ස්ටෑන්ඩඩ්? දැන් මම දැකලා තියෙනවා ලංකාවේ විකුණනවා කානිකෝස ස්ටෑන්ඩඩ් කලයක නෙමෙයි. අලුතු මේක මම ඔයාලට නම කියන්න යන්නේ වෙන අමුතු නමක් කියලා. මෙහෙම මේක කොහෙවත් නැති පාටක්. මේක තමයි රෙයා කියලා ගානත් වැඩි කරලා විකුණනවා. මොකක්ද ඒ කලයක? ඒක ඔයාගේ ඒක මුර්ගි කියලා කලයකක් කියලා තමයි ඔය සමහරක් අය කියන්නේ. හැබැයි එහෙම කලයකක් නැහැ. ඒක තියෙන්නේ ඒ අර බ්‍රවුන් වගේ කලයකක්. ඒක ඇත්තටම ඩිෆෙක්ට් එකක්. ඒ කියන්නේ ওই මික්ස් වෙලා ආවම එන කලයකක්. ඒක ස්ටෑන්ඩඩ් කලයකක් නෙමෙයි. මේ එහෙම කියලා වැඩිපුර ගණන් වලට දික්වලා තියෙනවා. කානිකෝසර තියෙනවා ස්ටෑන්ඩඩ්. කානිකෝස බ්ලැක් මේ බ්ලැක් වින්ඩල් කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් කානිකෝස. මෙතනින් එහාට අමුතු කලර්ස් තව තියෙනවා. ඒ වයින් එකක් ආව කියලා කියන්නේ ඇත්තටම කානිකෝස නෙමෙයි. එතකොට අපේ ගන්න බය දැනගෙන ඉන්න ඕනේ පේරන්ට්ස් ලගේ. අම්මගේ තාත්තගේ ওই තියෙන ස්ටෑන්ඩඩ් එක බලලා ගන්න. අපි අනිත් දේ තමයි කවුරු හරි පැටියෙක් තෝරගද්දි බ්‍රීඩර් කෙනෙක්ව තෝරගන්න ඕනේ. මම ගන්න බ්‍රීඩර් අනිවාර්යෙන් සතා ගැන ආදරයකින් බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් එක ගැන දැනගෙන මේ බ්‍රීඩ් එකට දෙයක් කරන බ්‍රීඩකින් විතරයි අපි ගන්න ඕනේ. පළවෙනි දේ තමයි මොකද පැටිය බ්‍රීඩර් ගාව තමයි සති 6ක් 8ක් වෙනකන් ඉන්නේ. මෙතනදී බ්‍රීඩර් කරන පෝෂණේ
ඉම්පෝර්ටන් මෙයාගේ ග්‍රෝත් එකට. සමහරක් බ්‍රීඩර්ස්ලා ඉන්නවා කිරිබිලි වුණ ගමන් බත් දෙන්නේ. බතුයි මසුයි. මේ ග්‍රෝත් එකට හරියන්නේ නැහැ. බැලන්ස් ඩයට් එකක් ආවේ නැත්තම් මේ වගේ ස්ටෑන්ඩඩ් එකට ක්වොලිටියට හැදෙන්නේ නැහැ. හැබැයි බෝලයක් වගේ ලොකු වෙලා ඉඳී සති 6 වෙද්දි. ඒකට රැවටිලා මිනිස්සු ගන්නවත් එක්ක. ඒක හරි නැහැ. අනික එයා ස්ටෑන්ඩඩ් එකට බ්‍රීඩ් කරනවාද කියලා දැන් ඕක අපි හොයාගන්න කොහොමද කියලා බැලුවොත් බ්‍රීඩර් අපි බ්‍රීඩර් කෙනෙක්ට කතා කරාම බ්‍රීඩර් හරනම් අපෙන් අහන්න ඕනේ ප්‍රශ්න. බ්‍රීඩර් අහන්න ඕනේ කස්ටමර්ගෙන් ප්‍රශ්න. ඔයා මොනවද කණ්ඩ දෙන්නේ? මොකද එයා හොඳට කණ්ඩ දෙනවා නම් එයා කස්ටමර්ගෙනුත් අහනවානේ ඔයා මොනවද කණ්ඩ දෙන්නේ කියලා. මොකද එයාට ඕනේ නැහැ නේ එයා එච්චර හොඳට වියදම් කළ ස්ටෑන්ඩඩ් එකට හදලා දෙන පුද්ගලයාගේ අතින් ඒක නැති වෙනවට කැමති නැහැනේ හරි බ්‍රීඩර් කෙනෙක්. අන්න ඒකෙන් තමයි අපි හොයාගන්න ඕනේ හරි බ්‍රීඩර් කෙනෙක්ද කියලා. බ්‍රීඩර් කිසිම ප්‍රශ්නයක්වත් ඔයාගෙන් අහන්න නැත්නම් මට කානිකෝස කෙනෙක් ඕනේ ආ එන්න මං ගාව තියෙනවා. මේ ගානේ දුන්න නම් ඇති කියලා. ඔව් සල්ලි වලට විතරක් ඔය විකුණන බ්‍රීඩර් කෙනෙක්. ඒකෙන් ගොඩක් කලාවට මට කියන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකට නැත්නම් මේ බ්‍රීඩ් එකට ආදරයකට කරන කට්ටිය නෙමෙයි ඒ සල්ලි වලට විතරක් කරන කට්ටිය. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් අපි පැටියෙක් ගද්දී ගොඩක් කෙයාර්ෆුල් වෙන්න ඕනේ මෙයා කොහොමද හදලා තියෙන්නේ කියන එක ගැන. අනිත් දේ තමයි පැටියෙක් ගන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අපිට බැරිද ජෙනටිකලි මෙයාගේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා බලාගන්න. ඒක අම්මගේ තාත්තගෙන්ම එන්න ඕනද නැත්නම් කොහොමද බලාගන්න පුළුවන් වෙන්නේ? ජෙනටිකලි මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න නම් හොඳ ප්‍රශ්නයක්. ඕක ලංකාවේ කවුරුත් අහන්නේ නැහැ. මම මේගොල්ලංග ගද්දී ওই බ්‍රීඩර්ස් ලගෙන් ওই ප්‍රශ්නේ අහලා ටෙස්ටිං කරලා තියෙනවද කියලා ටෙස්ට් බලලා තමයි අරගෙන තියෙන්නේ. හැබැයි ලංකාවේ කට්ටිය ඕක ගැන දැනුවත් නැහැ. ඒගොල්ලන් අන්තිමට ඔයාව කිව්වා වගේ ප්‍රශ්න ගොඩක ඉන්නවා. අවුරුද්දක් විතර ගියාට පස්සේ බල්ලා කකුල් ඇද වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් වියදම් කරනවා සර්ජරිස් වලට. හරිම දුකෙන් ඉන්නේ මගේ සතාට ඇවිදින්න බෑ කියලා. ගොඩක් රොට්වයිලර්ස්ලට ඕක වෙලා තියෙනවා. ඕකට හරි අහන්න ඕන ප්‍රශ්න තමයි හෙල්ත් ටෙස්ට් කරලා තියෙනවද පේරන්ට්ස්ලගේ? පේරන්ට්ස්ලගේ තියෙනවා HDED. HD කියලා කියන්නේ හිප් ඩිස්ප්ලේසියා. HD කියන එක සීරෝ වෙන්න ඕනේ. ඒක සීරෝ කියලා කියන්නේ කීය. එහෙම නැත්නම් ED ABCD කියලා තියෙනවා. ඒක තියෙන්න ඕනේ A වල. ඒක පල්ලෙහාට යන්න ඒ කියන්නේ ඩිෆෙක්ට් එකක් තියෙනවා කියලා තමයි ඒක ටෙස්ට් එකේ පෙන්වන්නේ. මේක හරි ටෙස්ට් එක කරලා තියෙන එක්කෙනාගේ ඒක සර්ටිෆයි කරලා තියෙනවා FCI එකෙන්. එහෙම නැත්නම් අනේ මේකට කියන්නේ වෙනම එකක් තියෙනවා. මම ඔයාලට ඒකේ නේම් එක දාන්නම්. වෙනම තියෙනවා ඕතොපෙඩික් ඇසෝෂියේෂන් කියලා එහෙම එකක්. අනේ ඒක සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ. ඒක සර්ටිෆයි කරලා තියෙනවද කියලා අපිට එහෙම චෙක් කරන්නත් පුළුවන් මේ බල්ලගේ තියෙනවද කියලා. ඉතින් ඒ සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් ස්පෙෂලි බ්‍රීඩ් කරන එක්කෙනෙක්. බ්‍රීඩ් කරන එක්කෙනෙක් ගන්නවා නම් ওই සර්ටිෆිකේට් එක චෙක් කරලා බලලා තමයි ගන්න ඕනේ. දැන් ලංකාවේ තියෙන ඉෂුව එකක් තමයි ගන්න හැම ෆීමේල් ගෙම මේගොල්ලෝ බ්‍රීඩ් කරන ওই සර්ටිෆිකේට්ස් මුකුත් බලන්නේ. ඒකෙන් පස්සේ තමයි ওই ඩිෆෙක්ටඩ් පපීස්ලා එන්නේ එළියට. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ අපි බ්‍රීඩර් කෙනෙක්ගේ ගාව දැන් ඔය කියන කාරණා සලකලා බලලා බ්‍රීඩර් කෙනෙක්ගෙන් පැටියෙක් අපි ගත්ත කියන්නකෝ. ඔව්. එතකොට මේ මෙච්චර කාලයක් බ්‍රීඩර් දෙන ඩයට් එකක් තියෙනවා. එතකොට මේ ඩයට් එක අපි gedere ගෙනිච්ච ගමන් මේක වෙනස් කළ යුතුද? වෙනස් කරන්න ඕනේ නැද්ද? නැත්නම් මේකම කන්ටිනියු කරන්න ඕනද? හරි හරි. ඔව්. පපි කෙනෙක්ව පළවෙනි පාර gedert ගෙනහම විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. ඔයා අහපු ප්‍රශ්නේ හරි. විශේෂයෙන්ම කෑම. කෑම එක අලුත් කෑමක් දෙන්න හොඳ නෑ ආශාන්. ඔයා හරි. අපි දැන් මෙයා දෙන්න හොඳ නැත්තේ. නෑ මේක මෙහෙමයි. මාරු කරාට කමක් නෑ. එහෙම දෙයක් නෑ. බීඩ දීපු කෑම එකම අපි දෙන්න ඕනි කියලා දෙයක් නැහැ. අපි හිතමුකෝ දැන් මෙයා සති 8ක් වෙනකන් අපි ගාව ඉඳලා, එහෙම නැත්නම් සති 6ක් වෙනකන් අපි ගාව ඉඳලා එකපාරට අලුත් තැනකට ගිහිල්ලා අලුත්ම ලොකේෂන් එකක ඉඳගෙන අලුත්ම කෑම කනවා. ඒ කියන්නේ ඒක යාර පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා එතන. හ්ම්. ඒ කියන්නේ එයා යන්නේ අලුත් ගෙදරකට. අලුත් මිනිස්සු ඉන්නේ. එයා දෙන කෑමත් වෙනස්. ලෙඩක් හැදෙනවා. පොඩි බඩේ අප්සෙට් එකක් වගේ එන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට අපේ පාව එහෙම විදලා නෙමෙයි පැටවුම්ග දෙන්නේ. දැන් එතකොට එකපාරට අලුත් කෑමක් කෑවට පස්සේ යාට එච්චර බඩේ අමාරක් කියලා සමහරක් වෙලාවට පාව උනත් හැදෙන්න පුළුවන්. තියෙන රිස්ක් එකේ ස්ට්‍රෙස් එකට තමයි ගොඩක් වෙලා ස්ට්‍රෙස් එකට ඉන්නේ. කෑම එකේ දෙයක් නෙමෙයි. ඒක හිඳ දවස් දෙක තුනක් ඉඳලා අලුත් කෑම එකක් දුන්නට කමක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට අපේ බ්‍රීඩර් කෙනෙක් මම නම් හිතන්නේ බැලන්ස් ඩයට් එකක් දීලා මේ පපි කෙනෙක් හදනවා කියලා. දැන් මම මෙයාලට මම බ්‍රෑන්ඩ් එකේ නම කියන්න යන්නේ 38,000 එක පැකට් එකක් ස්ටාර්ටර් පැකට් එකක්. ඒ පැකට් මම දැන් 7ක් විතර අරන් තියෙනවා මේ පපිස්ලා ඔක්කොටම. ඉතින් එතන මම 1,03,000ක් විතර වියදම් කරලා තියෙනවා මෙයාලට. එහෙම වියදම් කරන්න ඕනේ මේ වගේ බ්‍රීඩර් එකක් හදද්දි. දැන් ගොඩක් බ්‍රීඩර්ස්ලා එහෙම වියදම් කරනවාද කියලා මම දන්නේ නැහැ. කරනවා නම් හොඳයි. හැබැයි අරන් යන පුද්ගලයා ඒ වගේ වියදම් කරන එක්කෙනට තමයි මම දෙන්නේ. ඉතින් ඒක හින්දා අරන් යන එක්කෙනා
ටික දවසක් ඉඳලා ඒ වගේ ඩයට් එකකට පොඩ පොඩ මෙයා මාරු කරන්න ඕන හොඳ බැලන්ස් ඩයට් එකකට. නැත්නම් ප්‍රශ්න වෙන්න පුළුවන්. අර වගේ ස්ට්‍රෙස් එක වෙලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව් ස්ට්‍රෙස් එක වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම තව ඉම්පෝටන්ට් දෙයක් මේකට ඇඩ් කරන්නම් අශාන්. ඔයා ලංකාවේ නොටිස් කරලා ඇති යුරෝපවල ඉන්න බල්ලෝ ක්වොලිටි. ඔව් ඒකනේ අපි එහෙන් ගෙන්න ගන්න. එහෙන් ගෙන්න ගන්න ඒකනේ. දැන් ලංකාවේ බල්ලෝ කොල් ලංකාවේ රොට්වයිලර්ස්ලා මෙහෙ ඉපදෙන කට්ටිය ක්වොලිටි නෑ කියලා එකක් තියෙනවා. දැන් සමහරක් අය හිතන්නේ මේ දේශගුණය එකක්ද මේ ලංකාවේ ඉපදුනහම ක්වොලිටි නෑ. හැබැයි යුරෝප්වල ඇමරිකාවල මේ සර්බියාවල ඔය ඉන්න බල්ලෝ ක්වොලිටි. ඔව්. මොකද්ද වෙනස? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ජෙනටික්ස්. අනිත් එක තමයි කෑම. ඒගොල්ලෝ ජෙනටික්ස් කියන දේ වෙන්නේ ඒගොල්ලෝ බ්‍රීඩ් කරන්න බ්‍රීඩින් ප්ලෑන් එකකට. බ්‍රීඩ් කරන්න සුදුසු අයගෙන් තමයි ඒගොල්ලෝ බ්‍රීඩ් කරන්නේ. ඒක හින්දා ජෙනටික්ස් ඒගොල්ලන්ගේ හොඳයි. ඒක හින්දා තමයි එහි ඉන්න බල්ලෝ ගොඩක් අය හොඳ. දැන් මගේ යාළුවෙක් කැනඩා වල බල්ලෙක් කරන් ඉන්නවා. එයා 120,000ක් විතර වියදම් කරා රොට්වයිලට. ලංකාවේ සල්ලි වලින් ලොකු ගාණක් නෙමෙයි. හැබැයි මේ ලංකාවේ මේ ස්ටඩ් වලට ඉන්න බල්ලෙගේ ක්වොලිටියට එයා ඉන්නවා. ටොප් පිටරටින් ගේන කට්ටිය වගේ. පිටරටින් ගේන කට්ටිය වගේ එයා එහෙ සාමාන්‍ය ගත්ත බල්ලෙක්. ඇත්තද ගොඩක් කට්ටිය කියනවා මම මෙහෙන් ඩබල් සයිඩ් ඉම්පෝර්ට් පැටියෙක් ගත්තා. මෙල් ඉම්පෝර්ට් පැටියෙක් ගත්තා. හැබැයි එයා එයාගේ තාත්තගේ අම්මගේ ලක්ෂණ හරිනත ඒ ක්වොලිටි එකට හරි එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒක එකක් තමයි බ්ලඩ් ලයින් එක. මොකද අම්මයි තාත්තයි ක්වොලිටි උනා කියන පළියටම 100%ක්ම පැටිය ක්වොලිටි වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒකට අර බ්ලඩ් ලයින් කියන දේ ගැන අපි ඉගෙන ගන්න ඕනේ. පෙඩිග්‍රී එකයි බ්ලඩ් ලයින් එකයි වෙනස්. බ්ලඩ් ලයින් එක කියන්නේ දැන් මෙයාගේ බ්ලඩ් ලයින් එකේ හිටපු ડોග්ස්ලා ඔක්කොගෙම තියෙනවා මේ ලොකු පෝස්. ඒ කියන්නේ මේ මගේ අතකට වඩා ලොකුයි මෙයාගේ පෝ එක. දැන් මේ පපීගේ වුණත් මේ පෝ එක ඔල්රෙඩි මගේ අතක් සයිස් මේ සති 6 පපීගේ පෝ එක. ඉතින් ඒක එයාගේ බ්ලඩ් ලයින් එකේ තියෙන ડોග්ස්ලාගේ තියෙන එක. අන්න ඒ වගේ දේවල් නොටිස් කරන්න ඕන. අනිත් දේ තමයි අශාන් ලංකාවේ පපීවේ ගෙදරරන් ගිහිල්ලා කණ්ඩ දෙන්නේ මොනවද? බතුයි මසුයි. බතුයි මසුයිනේ දෙන්නේ ගොඩක් නම් වල ෆුඩ් එකක් දෙන්නෙම නෑ. ඩොග් ෆුඩ් එකක් දෙනවා හොඳටම අඩුයි. ඊට පස්සේ කම්ප්ලේන් කරනවා මේ හැදුන්නේ නෑනේ. ඒ ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ බතුයි මසුයි දීලා බ්‍රීඩර් බයිනවා. ඔව් බ්‍රීඩරත් බයිනවා. ඒක බ්‍රීඩර්ගේ ෆෝල්ට් එකක් තියෙන්නත් පුළුවන්. හැබැයි ගත්ත පොඩ්ඩලගේ ෆෝල්ට් එකකුත් තියෙනවා. මොකද හරි බැලන්ස් ඩයට් එකක් දෙන්නේ නැතුව ඇට්ලීස්ට් 1.5 years, 2 years වත් යනකම් මෙයාලගේ growth එක වෙනවා. මෙයාලට හරි ඒ කියන්නේ කැල්සියම් උනත් දෙද්දි බැලන්ස් වෙන්න වෙනවා. අපි සප්ලිමන්ට් දීලා මේක බැලන්ස් කරගන්න බෑ. දෙන ඩයට් එකෙන් තමයි බැලන්ස් කරගන්න ඕනේ. ඉතින් ඒක දෙන්නේ නැතුව ආයේ කම්පේන් කරන්න හොඳ නැහැ. ලංකාවේ ක්වොලිටියට හැදෙන්නේ නැහැ කියලා. අපි ක්වොලිටියට හදන්න දැනගන්න ඕනේ. හරි. අපි ඔකත් එක්ක ගැන කතා කරනකොට අපි ඊට පස්සේ ඉන්න ප්‍රශ්න තමයි අපි ඔක්කොම දේවල් කරලා ගෙදර ගේනවනේ. ඔව්. පැටිය වරගෙන 1,3,4,000 කොහොම හරි හොයාගෙන කියලා ගෙදර ගේනවා. හැබැයි ගෙදර මොන වගේ සූදානමක් තියන්න ඕනද? ගෙදර තව සතු තියෙන්න බැරිද? මොන වගේ සූදානමක්ද අපිට ගෙදර තියෙන්න ඕනේ මේ අලුත් පපි කෙනෙක්? විශේෂයෙන්ම කාණේ කොස පපි කෙනෙක් ගෙනෙන්න. හොඳ ප්‍රශ්නයක් අශාන්. ගොඩක් අය ගෙදරට අරන් ගියාට පස්සේ තමයි බලන්නේ දැන් මොනවද ඕනේ, දැන් අපි මොකද කරන්න ඕනේ, මොකද්ද වෙනස් කරන්න ඕනේ කියලා. ඊට වඩා හොඳයි අපි පපි කෙනෙක් ගෙදරට අරන් යන්න ඉස්සෙල් ඔය දේ දැනගෙන ඉන්නවනම්. දැන් තියෙන්න ඕන විශේෂම දෙයක් අපි රෙඩි වෙලා ඉන්න ඕනේ මෙයාලගේ ඉන්න සර්ෆස් එක. මෙයාලා ඉන්නවනේ එක තැනක නිදාගෙන හරි සෙල්ලම් කර කර හරි එයාට මින්න අපි ඒරියා එකක් හදනවානේ. ඔව්. දැන් ගොඩක් අය කූඩුවක දාන්නේ. කූඩු කියන දේ මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. කූඩු වල දාන්න බෑ බල්ල. මේගොල්ලෝ ඉන්න ඕනේ අපිත් එක්ක. හැබැයි මේ ඉන්න තැන මේක රොට්වයිලර්ස්ලාට විශේෂයෙන්ම වැදගත්. කානකෝස්ලාටත් වඩා. ඉන්න පොළොව ලිස්සන්න හොඳ නැහැ. අපේ ගොඩක් වෙලාවට අශාන් ගිහිල්ලා ඉන්නේ මේ ටයිල් පොළොවේ. ටයිල් පොළොවේ ලිස්ස ලිස්සන ඉන්නේ අපි. පළ ගියපු පළවෙනි දවසේ දා. ලිස්සන්න හොඳ නැහැ කියන එකවත් දන්නේ නැහැ. ඒ ගෙදර ගියාට පස්සේ ගෙදර ලිස්සනවා දකින්නවා ඒත් දන්නේ නැහැ හොඳ නැහැ කියලා. හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ කකුල් දෙක මෙහෙම කෝටු දෙයක් වගේ කෙලින්. බල්ලට ඇවිද ගන්න බෑ. මොකද පොඩි කාලේ ඉඳන් ලිස්ස වැටිලා නැගිටලා එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් ඒක දැනගෙන අපි පපි කෙනෙක්ව මුලින්ම ගෙදර ගෙනියද්දී අපි මෙයාට දෙන්න ඕනේ සර්ෆස් එකක්. එයා ඉන්න ඒරියා එක හරි ග්‍රිප් වෙන්න. ඒ කියන්නේ රෆ් ටයිල් තියෙන්නේ. අන්ෆිලිෂ් බෑග් පෝ එකට ගන්න පුළුවන් හොඳට. ඔව් මොකද මෙයාලගේ මේ පෝස් හැදිලා තියෙන්නේ මේ ටයිල් පොළවේ ඉන්න නෙමෙයි. මෙයාලගේ පෝස් මෙයාලා ඇත්තටම කිව්වොත් මෙයාලා කැලේ ඉඳන් ආපු කට්ටියන්නේ. මෙයාලා ඉතින් පස් පොළවේ ගල් පොළවේ තමයි මෙයාලා හරි මේ වගේ මස්ටිෆ්ලා ඉස්සර ඉඳලා තියෙන්නේ. මේ ඒ කාලේ ටයිල් පොළවල් තිබ්බේ නැහැ. දැන් අපි ටයිල් පොළවල් මෙයාව දැම්මහම වෙන්නේ මෙයාගේ ඩිෆෝමිටිස් එනවා. ඉතින් මුලින්ම අපි සර්ෆස් එකක් හදාගන්න ඕනේ. දෙවෙනි දේ තමයි අපි රෙඩි වෙලා ඉන්න ඕනේ අර කලින් කතා කරා වගේ කෑම එක. බ්‍රීඩර් ගාව දුන්න කෑම එකම ඒ ඩයට් එකම අපි කන්ට්‍රෝල් කරගෙන යන්න ඕනේ. තුන්වෙනි දේ තමයි ඒකත් එක්ක යන ස්ට්‍රෙස් එක. අපි පපිව මුලින්ම ගෙදරට ගෙනාව ගමන් ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්න හොඳ නැහැ ආශා.
ඒ කියන්නේ සමහරක් යාට කට්ටිය එළියටත් අරන් යනවා පළවෙනි දවසේ අල්ලපු ගෙදර කට්ටියටත් වෙනලා ගමේ හැමතැනම ගෙනහිල්ල මෙන්න මම බල්ලෙක් ගත්තා කියලා ඒගොල්ලෝ හිතන්න ඕනේ මෙයා දැන් සති 8ක් තිස්සේ අම්මත් එක්ක පපීස්ල එක්ක වෙන තැනක කාම් හිටියෙක් කෙනෙක් එකපාරට අලුත් සෙටින් එකකට ගියාට පස්සේ අශාන් මෙයා ස්ට්‍රෙස් වෙනවා ඒ කියන්නේ මෙයා හැඩ ගැහෙන්න ඕනේ පොඩ පොඩ පළවෙනි දවසේ අපි කරන්න ඕනේ එයාට මුළු ගෙදර හැමෝටම උනත් ඉන්ට්‍රඩියුස් කරන්න හොඳ නැහැ. එක්කෙනෙක් දෙන්න එක්ක වගේ තියලා මෙයාට ඉන්න වෙනම කෑල්ලක් හදලා එයාව පොඩ්ඩක් රෙස්ට් එකේ තියලා වතුර ටිකක් තියලා පළවෙනි දවසේ එහෙම කරන්න ඕනේ. දෙවෙනි දවසේ ඔන්න ෆැමිලි එකේ ඉන්න මෙම්බර්ස් අත අනිත් ඩොග්ස්ලාට ඉන්ට්‍රඩියුස් කරලා එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩ පොඩ තමයි ඔය සෝෂලයිස් කරනවත් එක්ක තමයි අනිත් දේවල් කරන්න ඕනේ. ඒතර කතන්දරය. ඔව් ඔව්. හරි අපි කතා කරන තියෙන හැම දැන් විශේෂයෙන්ම දැන් අපේ ගොඩක් කට්ටිය කරන එකක් තමයි හැදිලා නැහනේ බල්ලා. පගේ පපි හැදිලා නැහැ. ඊට පස්සේ අපි යනවා සප්ලිමන්ට්ස් වලට. ඔව්. අපි කැල්සියම්, විටමින්, මල්ටි විටමින් මේ කතන්දරේ කොහොමද දෙන්න ඕනනේ? කෝට් එකට කරන සත්කාර කොහොමද දෙන්න ඕනේ? හැබැයි මෙහෙම කරලත් සමහරලාට හැදෙන්නේ නැති වුණාම පස්සේ සප්ලිමන්ට් එකකට ගියා නම් හරි. ඔව්. සප්ලිමන්ට් එකක අවශ්‍යතාවය කොච්චර තියෙනවද? අපි කෑම දීලා වැඩක් නැති වුණාමද සප්ලිමන්ට් එක දෙන්න ඕනේ නැත්නම් සප්ලිමන්ට් එකයි ඩොග් ෆුඩ් එකයි මේ දෙන අමතර සප්ලිමන්ට් එක කියන්නේ අමතර පෝෂණය. අමතර පෝෂණය. මේන් පෝෂණය නෙමෙයි. ඔව්. මොකක් ගැන මොකද එහෙ ගැන හිතන්නේ? මම ওই සප්ලිමන්ට් කියන වචනයටවත් කැමති නැහැ. ඇත්තටම ওই සප්ලිමන්ට් කියන දේෙන් තමයි ඒක බිස්නස් එකක් වෙලා තියෙන්නේ සප්ලිමන්ට් කියන දේ. මොකද මේගොල්ලෝ ගෙන්නනවා, වෙට්ස්ලා ප්‍රොමෝට් කරනවා. ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන බල්ලට බත් දෙනවා. වෙට්ස්ලාද ප්‍රොමෝට් කරන්නේ? වෙට්ස්ලා තමයි අනිවාර්යෙන් ප්‍රොමෝට් කරන්නේ. මොකද වෙට්ස්ලා ප්‍රොමෝට් කරේ නැත්නම් වෙට්ස්නේ කවුද කියන්නේ ගන්න කියලා B+C හරි මං කාණිකෝස කෙනෙක් ගත්තා මම මෙයාට මොනවද දෙන්න ඕනේ කියලා වෙට් ගෙන් අහනවා කෙලින්ම මම බ්‍රෑන්ඩ් කියන එක හොඳ නැහැ මෙන්න එහෙම පවුඩර් එකකුයි විටමින් එකකුයි මෙහෙම කෙලින්ම දෙනවා මේක දෙන්න ඔයා දෙන කෑම එකත් එක්ක ඔයා මේක දෙන්න ඒක තමයි ඕන වෙට් කෙනෙක් කියන්නේ 100% වැරදි මං කෙලින් කතා කරන කෙනෙක් මම මෙච්චර කල් වීඩියෝස් වලට ඇවිල්ලා කෙලින් මං කියලා තියෙන එක ඒක දේවල් 100% වැරදි මේ සප්ලිමන්ට් එක මේ වගේ පොඩි එක්කෙනෙක්ට දෙන එක මෙයාගේ growth එකේ deformities එනවා supplements දුන්නාම. දැන් මෙහෙම කිව්වන් පස්සේ ගොඩක් කට්ටිය මේකට විරුද්ධව කතා කරන්න බලන විශේෂයෙන්ම වෛද්‍යවරු මේකට විරුද්ධව කතා කරන්න බලන වගකීම් අරගෙනද කියන්නේ? වගකීම් අරගෙන කියන්නේ ඒ මොකද ඒගොල්ලෝ වගකීමක් ගන්න තු තමයි ඒගොල්ලෝ ඒක කියලා තියෙන්නේ. අහහ කාණේ කෝස කෙනෙක්ට supplement ඒ කියන්නේ කැල්සියම් වගේ දේවල් supplement කරාම වැඩිපුර දුන්නොත් එහෙම නැත්නම් අඩුවෙන් දුන්නොත් වෙන්නේ මේ growth එකේ deformities ඇවිල්ලා මෙයාගේ මේ මොකද මේ bone structure එකේ මේ තියෙන balls එම තාම එකට join වෙලා එහෙමත් නැහැ. ඔයා හිතන්නකෝ මේක පොඩ්ඩක් අර වැඩෙන්න ඕන ගතියට වඩා වැඩිනොත් එහෙම එක පාට හරියට හිටින්නේ නැහැ. ඒ deformity එක එනවා. ඒක ඕන weight කෙනෙක් දන්න දෙයක්. එතකොට ඔයා කියන විදිහට අපි කියමුකෝ අපි විටමින් ලබා දෙනවා කියලා. අපි කියමු අපි කැල්සියම් ලබා දෙනවා කියලා. එතකොට මේව සප්ලිමන්ට් එකකින් ගන්න බෑ. මේක එන්න ඕනේ ආහාර වලින්ම විතරයි. ඔව්. මේක එන්න ඕනේ natural diet එක. මෙයාලා ඉස්සර කෑවේ කොහොමද ආශාන්? ඔයා හිතන්න සතෙක් කැලේ දඩේමක් කරාම සතාක මොනවද කන්නේ? එයා කන්නේ එයාගේ ප්‍රේ එක. එයාගේ දඩේම. එයාගේ දඩේමේ එයා වැඩියෙන්ම කන්නේ ප්‍රෝටීන්. මේ තියෙන මසල් එක. ඔයා හිතන්න දඩේමක් කළා ඔන්න මූ එක දඩයන් කළා කනවා. එයා කනවා මසල්. මසල් එක යා කරනවා ඊට පස්සේ යාගේ තියෙනවා ඉන්ටර්නල් ඕගන්ස් ඒ කියන්නේ කිඩ්නි එක liver එක අන්න ඒවැය තමයි විටමින්ස් ටික තියෙන්නේ එයා ඊට පස්සේ ඒ ටික කරනවා ඊට පස්සේ යාගේ තියෙනවා bones මුවාගේ තියෙනවා bones ඒ bones වලත් මෙයා තෝරාගෙන බේරගෙන කන ටිකක් එයා කන්න naturally දන්නවා කැලේ ඉන්න සතා එයා ඒ diet එක balanced කරගෙන එයා එයාගේ prey එකෙන් එයා ගන්නවා එහෙම තමයි ඉස්සර මෙයාලා වුණත් ඉස්සර prey drive එකෙන් කෑවේ එහෙමයි ඊට පස්සේ දැන් අපි හරිනම් දෙන්න ඕනේ මම ඔයාලට කල්ලොත් මේක කියලා දිනවා. රෝ ෆුඩ් ඩයට් එක තමයි. රෝ ෆුඩ් ඩයට් එක තමයි හරිම ඩයට් එක. හැබැයි ඒක ඕන කෙනෙක්ට පපි කෙනෙක්ට උනත් බැලන්ස් කරගෙන දෙන්න අපිට අමාරුයි. අපි දන්නේ නැහැ කොච්චරක් බෝන්ස් දෙන්න ඕන කොච්චරක් කිඩ්නි ලිවර් දෙන්න ඕනද පැටියෙක්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක හින්දා ඒගොල්ලෝ හරිනම් කන්න ඕනේ බැලන්ස් ඩයට් එකක්. ඒක දෙන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් හොඳම විදිය ඩොග් ෆුඩ් එක. ඩොග් ෆුඩ් එකේ ওই බැලන්ස් ඩයට් එක තියෙනවා. ඒක දැන් ඔයා කියන විදිහට දැන් මේ වේඩ ගත්තත්, ඔයාගේ පපීස්ලා ගත්තත්, ඔයා කවදාවත් විටමින් කැල්සියම් දීලා නැහැ. මේව හැදිලා තියෙන්නේ විටමින් කැල්සියම් පොඩ්ඩක්වත් දීලා නෙමෙයි. මේ වේඩ මෙච්චර හැදිලා ඉන්නේ කවදාවත් කැල්සියම් පොඩ්ඩක්වත් දීලා නැහැ. හැබැයි මම දෙන ඩොග් ෆුඩ් එකේ මම දීලා තියෙන ඩොග් ෆුඩ් ඩයට් එකයි රෝ ෆුඩ් ඩයට් එකයි. ඒ දෙන ඒ කියන්නේ එයා දවසට තුන් පාරක් කෑව කියන්නකෝ. ඒ කන කෑම වේලේ කැල්සියම් තියෙනවා. ඒ කන කෑම වේලේ එයාට ඕන විටමින් ටික තියෙනවා. එයාට ඕන ඉමුනිටි හැදෙන්න ඕන දේවල් එයා කන කෑම වේලේ තියෙනවා. අපි බල්ලෙක්ට බතුයි මසුයි දුන්නොත් වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට්.
ඔයා ඕන තැනක ඕන වෙට් කෙනෙක්ගෙන් අහලා බලන්න බල්ලන්ට කාබෝහයිඩ්‍රේට් කොච්චරක් ඕනේද? ඕනේ නැහැ. බල්ලන්ට කාබෝහයිඩ්‍රේට් කියන්නේ නිකන් බඩ පිරෙන දෙයක්. පෝෂණයක් නැහැ. නිකන් බොරුවට මහත් වෙන එක විතරයි වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. බල්ලන්ට කාබ්ස් ඕනේ නැහැ. ගෙදර තවත් කට්ටිය ඉන්නවනම් බල්ලෝ ඉන්නවනම් ඒගොල්ලොම පෙන්වන්න ඕනද පළවෙනි දවසේම නැත්නම් කොයි වෙන දවසේද පෙන්වන්න ඕනේ සෝෂලයිස් කියන කතන්දරේ කොයි වෙන දවසේද කරන්න ඕනේ? ඔව් සෝෂලයිසේෂන් කියන දේ පළවෙනි දවසේ ස්ට්‍රෙස් එක වැඩිනේ. පළවෙනි දවසේ අපි සෝෂලයිස් කරන්නේ නැතුව ගෙදර පොඩ්ඩක් ස්ට්‍රෙස් නැතුව එයාව තියලා තියමු. දෙවෙනි දවසේ ඉඳන් වගේ ගෙදර වෙන ඩොග්ස්ලා ඉන්නවනම් එයාල එක්ක මීට් කරවලා පොඩ පොඩ. ඒ කියන්නේ සැර බල්ලෙක් ඉන්නවනම් එයාගේ ළඟට එකපාරට යවන්න එපා. හැබැයි එයාට පේන්න අරින්න. සර රොට්වල් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නකෝ. එයාට පේන්න තියන්න පපීව මෙහෙම දැන් අලුතෙන් ගෙදරට පපී කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. එයාට ටික දවසක් ගියාට පස්සේ අශාන් තේරෙනවා හරි. මෙයා මේ ගෙදරට පැනපු බවුවෙක් නෙමේ. මෙයා ගෙදර ඉන්න දිගටම ඉන්න කෙනෙක් කියන එක එයාට තේරෙනවා ටික දවසක් ගියාම. ඒකෙන් ඒකටත් කලබල වෙන්න හොඳ නැහැ. සෝෂලයිස් කරනවා කියන දේ අපි පස්සේ සති 8 9 වගේ කාලෙදී පොඩ පොඩ මෙයාව පොඩ පොඩ එළියට ගෙනියන්න. අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. ගෙදරින් එළියට ගෙනියන්නකො මේ නිකන් ගෙදරින් එහා පැත්තේ පාරක් තියෙනවා කියන්නකො පාරට ගිහිල්ලා ඔහොම මෙයාව නිකන් උස්සන්නේ සමහර කට්ටිය කියනවනේ දැන් ඉන්ජෙක්ෂන් වැක්සින් කෝස් එක ඉවර වෙනකන් පාරට ගෙනියන්න එපා බීච් එකට ගෙනියන්න එපා එළියට ගෙනියන්න එපා කියලා ගොඩක් කතන්දර කියනවා එක එක ලෙඩ බෝවේ කියලා ඇත්තද ඒ කතන්දරේ වැක්සින් කරන්නේ නැතුව එළියට යන්න නම් ඇත්තටම හොඳ නෑ ආශාන් පළවෙනියටම ඔය වැක්සින් එක මතක් කරපේ හොඳයි ගොඩක් වෙලාවට අපි බ්‍රීඩර්ස්ල මොකද ගන්නෙ වැක්සින් එක දෙන්නෙත් නැතුව පපිව දෙනවා ඒ කියන්නේ පාව වැක්සින් එක සති 5න් 6න් ගහන්න පුළුවන් ලංකාවේ වැඩියෙන්ම පාව හැදිලා මැරෙන බ්‍රීඩ් එක මොකක්ද දන්නවද? රොට්වයිලර්. රොට්වයිලර් පපීස්ලා රොට්වයිලර්ත් එක්ක පුදුම ඇරියස් එකක් තියෙනවා. නෑ මේක රොට්වයිලර්ස්ලගේ නෙමෙයි. මට ඇරියස් එක තියෙන රොට්වයිලර්ස්ලා හදන බ්‍රීඩර්ස්ලයි හදන මිනිස්සුයි. රොට්වයිලර් කියන්නේ টপ බ්‍රීඩ් එක. টপම බ්‍රීඩ් එකක් මගේ ෆේවරිට් බ්‍රීඩ් එකක් මම හදලා තියෙන රොට්වයිලර්. එහෙම නැත්නම් පාව එක ගහපු දවසෙම දෙනවා. එහෙම නැත්නම් කස්ටමර් ගෙදර ගෙනහිල්ලා පළවෙනි දවසෙම පාව එක ගහනවා. ස්ට්‍රෙස් එකට. ඒ කියන්නේ මේ ගෙදර අරන් යන ගමන් පාව එක ගහලා අරන් යනවා. දවසයි දෙකයි සතාට පාව හැදෙනවා. ඒ කියන්නේ වැක්සින් එකින් හින්දාම මේ පාව හැදිලා තියෙනවා. හා එහෙමත් වෙනවා. ඒ රොට්වයිලර් එකේ ඉමුනිටි එකේ දෙයක් තියෙනවා. රොට්වයිලර්ට ලේසියෙන් පාව හැදෙනවා. ඒක වෙනම එකක්. හැබැයි ඒක අපි හරි විදිහට කරා නම් ප්‍රොසෙස් එකට. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරද්දී දැන් මගේ අතේ ඉන්නේ සති 6ක කානිකෝස පැටියෙක්. ඔව්. මේ ෆීමේල් පැටියෙක්. ෆීමේල් පැටි. එතකොට මේක තවත් විශේෂයක් වෙනවා මේ ෆීමේල් එක්කනේ. එතන මේ ෆීමේල් එක්කෙනෙක් මෙච්චර සති 6කට මෙච්චර ලොකු වෙනවා කියන්නේ සහ මෙතන හොඳ විදියට හදනවා කියලා කියන්නේ මේ වේඩ වගේම අපි ඒක ගැන කතා කරමු කොහොමද මේ විදියට ලොකුවට මේ පටව හදාගන්න ඕනේ ඔව් මේ වේඩ වගේ ලොකු කරගන්න අපි දැන් මෙච්චරලා මේ වීඩියෝ කතා කරපු සමරි එක පොඩ්ඩක් මතක් කරගත්තනම් හරි පළවෙනි දේ ජෙනටික්ස් ජෙනටික්ස් බලලා ගන්න ඕනේ මොකද වේඩගේ ජෙනටික්ස් තමයි මේ වගේ පපි කෙනෙක්ට ගිහිලා තින්නේ ඒක හින්දා ලොකු වෙද්දිත් එයා වගේ වෙනවා කියලා හිතා ගන්න පුළුවන් දෙවනි දේ ඉම්පෝටන්ට් දේ අපි හරි ඩයට් එකක් දෙන්න ඕනේ අසං අපි හරි ඩයට් එකක් දුන්නොත් විතරයි මෙයා අර විදියට හැදෙන්නේ එහෙම නැත්නම් මෙයාත් අන්තිමට අවුරුද්දක් ගියාට පස්සේ නිකන් සාමාන්‍ය කාන අච්චර ක්වොලිටි එක නැතුව සාමාන්‍ය කාන කෝස කෙනෙක් වගේ පොඩ්ඩක් මේ ඔය මසල් ඩෙෆිනිෂන්ස් එහෙම පේන්නේ නැති විදියට උස එහෙම යන්නේ නැති විදියට හැදෙනවා හරි බැලන්ස් ඩයට් එකක් දුන්නත් අපි මසල් ඩෙෆිනිෂන් ගැන කතා කරවතින් මසල් එක නැත්නම් මස්කියුලර් එක ගතිය අපි ඕනතරම් ලැබරල් දැකලා තියෙන ඕනතරම් චබි ලැබරල් හැබැයි මේගොල්ලෝ චබි වුණාට වඩා ට්‍රේනින් එකේදී එක්සර්සයිස් එකේදී තමයි මේ මස්කියුලර් ගතිය හරි විදියට හදාගන්න පුළුවන් ඔව් කොහොමද එක්සර්සයිස් බලපාන්නේ ට්‍රේනින් ඇන් එක්සර්සයිස් කියන දේ හරි ඉම්පෝර්ටන් අපි එක්සර්සයිස් ගැන කතා කරොත් අශාන් එක්සර්සයිස් කියන දේ කරන්න ඕනේ පොඩ්ඩක් කානිකෝස කෙනෙක්ට විශේෂයෙන්ම එයාගේ පොඩි කාලේ වයස අඩු වුණාම. ඔව්. ඒ කියන්නේ මේ තව පොඩ්ඩක් වයසට ගියාම මාස 5ක් 6ක් වගේ වෙනකන් ඉන්න ඕනේ පොඩ්ඩක් එක්සර්සයිසස් පටන් ගන්න. මොකද මෙයාලගේ ලෙග්ස් එම හරි ෆ්‍රැජයි. ඔව්. මෙයාලගේ ලෙග්ස් හරි ලොง. ඉතින් මේ ලොง ලෙග්ස් තියෙද්දි මෙයාලා ගොඩක් උඩ පැනලා දුවලා හිටියොත් එහෙම වෙන්න තියෙන ඩැමේජ් එක හරි වැඩි. ඉතින් ඒකින්ද එක්සර්සයිස් කියන දේ අශාන් අපි කරන්න ඕනේ ටික කාලයක් ඉඳලා හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ විශේෂයෙන්ම දවසට විනාඩි 20ක්වත් ඇවිදින්න බැරි නම් ડોක්ටර් අනිවාර්යෙන් ඇවිද්දවන්න ඕනේ. ඒක මේ මසල් ඩෙෆිනිෂන් හදාගන්න නෙමෙයි. එයාගේ එයා අනිවාර්යෙන් ඇවිදින්න ඕනේ. අපි වුණත් අනිවාර්යෙන් ඇවිදින්න ඕනේ. ස්ට්‍රෙන්ත් එක එයාගේ ග්ලීටින් එයාගේ ස්ට්‍රෙන්ත් එක එයාට ඇත්තටම කිව්ව කකුල ලෙඩක් හැදෙන්න නැතුව තියාගන්න ඕන නම් ඒකත් ඇවිදවන්න ඕනේ කානිකෝස කෙනෙක්ව. ඒකත් එක්ක එක්සර්සයිස් එකටත් එක්ක දවසට විනාඩි 20ක්වත් බෑ මිනිමම් මේ වත්තේ නිකන් ඇවිද්දවන එක නෙමෙයි. වෝක් එකක් ගෙනියන්න ඕනේ. දැන් පිටරටවල බල්ලෝ අයිතිකාරයෝ
මේ වෝක් එක කියන දේ ඒගොල්ලන්ගේ ඩේලි රුටීන් එක. ඒ කියන්නේ බල්ලගේ රුටීන් එකක් නෙමෙයි. ඒ කියන්නේ හදන අයිතිකාරයගේ රුටීන් එක. ආ මම දැන් බල්ලා වෝක් එකට ගෙනියනවා. ලංකාවේ ඕනතරම් ටයිම් තියෙනවා ආශාන් වෝක් කරන්න. ඒ කියන්නේ පාක් එකකට යන්න බැරුව ඇති. හැබැයි තමන්ගේ පාරේ ඉඳ තියෙනවනේ. පාරේ බල්ලව කන්ට්‍රෝල් කරගෙන වෝක් එකක් ගෙනියන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ විශේෂයෙන්ම කාණේ කෝස කෙනෙක් ගන්න එක්කෙනා. මගෙන් පැටියෙක් ගන්න එක්කෙනෙක් වුණත් මම එයාට කියන්නේ මේ දේ අනිවාර්යෙන් කරන්න කියලා. රයිට්. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරමු දැන් ෆීමේල් පපිස්ලා හතර දෙනෙක් ඉන්නවා. මේ පපිස්ලා හිටියා. ඔව්. ඔයා ගාව. එතකොට දැන් මේ වගේ පපි කෙනෙක් ගන්න ඕනෙ කෙනෙක් කැමති. හැබැයි ඔයා බ්‍රීඩර්ස්ලා ගැන කතා කරා. බ්‍රීඩර්ස්ලා සමහර බ්‍රීඩර්ස්ලා ක්‍රිටිසයිස් කරා. එතන ඔයා මොන වගේ බ්‍රීඩ් කෙනෙක්ද කියලා කවුරු හරි අහුවොතින් ડોක්ටර් කෙනෙක් අහුවොතින් විශේෂයෙන්ම ඔයා අපිට මේ විදිහට කතා කරන්න මොකද ඔයාගේ තියෙන සුදුසුකම් කවුරු හරි අහුවොතින් මොකද වගේ? මේක මම ඔයා අහපු ප්‍රශ්නේ ඇත්තටම හොඳයි ආශාන්. ගොඩක් අය හිතනවා ඇති ඇයි මම මේ දේවල් ඇවිල්ලා කියන්නේ කියලා. මම සත්තුන් හරි ආදරේ. මට ඕනේ සතා හොඳට ඉන්නවා. මම මෙච්චර කලින් වීඩියෝ වල කතා කරපු හැම දෙයක්ම මම කියලා තියෙන්නේ සතා ගැන කියලා. සතා ගැන හිතලා. මේ කාටවත් පර්සනලි වැරද්දක් කතා කරනවා නෙමේ. මම කැමති නැහැ සත්තු සෆර් කරනවා දකින්න. සත්තු සෆර් කරන්නේ අපේ ගන්න බයයි තියෙන නොදැනුවත්කම. එහෙම නැත්නම් එයාට දීලා තියෙන වැරදි ඇඩ්වයිසස් හින්දා තමයි සත්තු සෆර් කරන්නේ. එහෙම නැත්නම් බ්‍රීඩර්ස්ලගේ අතින් ඕවර් බ්‍රීඩින් වුණ හින්දා කොච්චර ඔයා අශාන් හොඳටම දන්නවා. ඔයා කලින් වීඩියෝ වල කතා කරපු සබ්ජෙක්ට්ස් නෙමෙයි දැන් බ්‍රීඩර්ස්ලා එක්ක කතා කරන්නේ. මොකද ඔයාටත් තේරලා තියෙනවා ලංකාවේ පොඩි අවුලක් තියෙනවා කියලා, ලංකාවේ සත්තු සෆර් කරනවා කියලා ඔයාටත් තේරලා තියෙන හින්දා ඔයාත් දැන් අහන ප්‍රශ්න උනත් මම දැකලා තියෙනවා වෙනස්. ඒක අන්න ඒ දේ හින්දා තමයි මම මේ දේවල් කියන්නේ. මොකද මම අපි ඇවිල්ලා මෙතන දැනුවත් කරේ නැත්නම් අශාන් මිනිස්සු හරියට මේ දේ ඉගෙන ගත්තේ නැත්නම් තවත් පැටියෙක් සෆර් කරනවා නේ අනිවාර්යෙන්. ඒක අපිට වළක්වන්න පුළුවන් එකම දේ තමයි මේ දේවල් ඇත්තටම කියලා දෙන එක. ඇත්ත කියන එක. ඇත්ත කියන එක. මම කැමති නැති දෙයක් තමයි කාණේ කෝස කෙනෙක්වත් එයා රෙස්කියු කරයි. ඒ කියන්නේ වයසට ගියාම දාලා ගිහලා, ලෙඩක් හැදුනහම දාලා ගිහලා. ඉස්සරහ එයි ඔහොම ගියාම. මම කැමති නැහැ ඒක කියන්න. හැබැයි මම දැකලා තියෙන ඕනතරම් මේ ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්ව පන පිටින් වල්ලලා තියෙනවා. වයසට ගිහිල්ලා ලෙඩක් හැදිලා බෙහෙත් කරන්න සාත්තු කරන්න ඒ මනුස්සයා ඕනේ නැහැ. බ්‍රීඩ් කරලා ඕනතරම් පැටවුව අරගෙන පන පිටින් වල්ලලා අර ඔක්කොම ස්ටෝරි එක ෆොටෝස් වීඩියෝස් දෙන දින. ඉතින් ලංකාවේ තත්ත්වයක. ඉතින් ඒ වගේ දෙයක් වෙන එක වළක්ව ගන්න තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ආශාන් ඔයා වුණත් මේ වගේ ইনফরমේෂන් අපි ලංකාවේ කට්ටියට දෙන්නේ හරියට හදන්න. ආපහු මම කතා කරනවා මේ දැන් ෆීමේල් පපිස්ලා හතර දෙනෙක් ඉන්නවා. ඔයා කියන්නේ මේ ෆීමේල් පපිස්ලා දෙන ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඔව්. බීට් කරන්න දෙන්නේ නැහැ. ඒතර ආදරෙන් හතර කට්ටියට විතරයි දෙන්නේ. දැන් මේ ස්ථානයේ අපි ආවට පස්සෙත් මෙතනින් එක්කෙනෙක් ගියා. ඔව්. හතර දෙනෙක් ඉන්නවා. අපි කොහොමද ඒකළු දෙන්නේ? ඒ ගැන කියන්නේ මොකද නැත්තම් මගෙන් අහන්න එපා. සෑම්ගෙන්ම අහගන්න. නෑ මට කෝල් කරන ගොඩක් කට්ටියට ඉතින් මම චෙක් කරලා බලනවා ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ට අපි දැන් මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් තියෙනවානේ. ඒ දේවල් ටික ගැන ඒගොල්ලන්ට දැනීමක් තියෙනවද? ඒ දේවල් ඒගොල්ලෝ කරන්න හැකියාවක් තියෙනවද? සල්ලි තියෙනවද? ඇත්තටම සතෙක් හදන්න තියෙන ඌමනාව සතාට තියෙන ආදරේටද නැත්නම් එයාට සල්ලි හම්බ කරගන්නද කියන දේ මම හොඳට බලන. මොකද මම කැමති නැහැ මගේ ළමයි වගේ හදන පැටියෙක්ව අරන් ගිහිල්ලා ඒ වගේ දෙයකට පාවිච්චි කරනවාට ඉතින් මම කැමති නැහැ. ඒක ඇත්තනේ. මොකද මම මෙතන කරන්නේ ඇත්තටම බිස්නස් එකක් නෙමෙයි. මොකද මේ දෙන්නගේ නැචරල් ක්‍රොසින් එකක් උනේ. මගේ ෆීමේල් එක්කෙනාගේ අවුරුදු දෙක වුණාට පස්සේ එයයි වේඩයි ක්‍රොස් උනේ. ඒකෙන් ආපු හොඳ ක්වලිටි එකේ පපිස්. මොකද ස්ටෑන්ඩඩ් එකට ඉන්න පපිස් ඇත්තටම ඉතින් මම ගාව ඉන්න මම ඕන එක්කෙනෙක් දන්නවා. ඉතින් ඒගොල්ලන්ව මම දැන් මේ දැන් දුන්න ෆීමේල් එක්කෙනා නිකන් දුන්නේ. සල්ලි වලට නෙමෙයි. ආ. ඒ කියන්නේ වෙන බ්‍රීඩ කෙනෙක් ලක්ෂ 3ක් වටින ෆීමේල් එක්කෙනෙක් නිකන් දෙනවද කාටවත්? ආ. නෑනේ. ඇයි මං නිකන් දුන්නේ? මොකද ඒ දුන්න ෆැමිලි එක හොඳටම හොඳයි. බ්‍රීඩ් කරන්න දෙන්නේ නෑ මේගොල්ලොම. බ්‍රීඩ් කරන එහෙම ඉල්ලන කට්ටියට මම දෙන්නේ නෑ. හැබැයි මගෙන් අරන් ගිහිල්ලා මම මේක පබ්ලික් කියන්න කැමති නෑ. ඒ අරන් යන පුද්ගලයා ගැන මගේ විශ්වාසයක් තියෙනවා. එයා බ්‍රීඩ් කරොත් හරියට බ්‍රීඩ් කරයි. ආ එහෙම කට්ටියට ඕකේ. එහෙම කට්ටියට ඕකේ. සමහරක් අය ඉන්නවනේ. ඒ කියන්නේ ෆීමේල් එක්කෙනෙක් බ්‍රීඩ් කරන්න ඉස්සෙල්ලා දෙන්න ඕනේ කැල්සියම් විටමින් ඒ ටිකවත් දන්නේ නැහැ. හැබැයි සල්ලි වලට හරි පෙරේතයි. මේ අවුරුද්දයි ෆීමේල් එක්කෙනාගේ වයස. පුදුම හදිස්සියක් තියෙනවා ශාන් මේ ක්‍රොස් කරගන්න. මම දැකලා තියෙනවා මේ ඉන්ටර්විව්ස් වලට ඇවිල්ලත් මේ කට්ටිය පෙන්නලා තියෙනවා පැටංග මෙල්ල තියෙනවා අම්මගේ වයස අවුරුද්දයි. ඒ කියන්නේ අවුරුද්දක කාණිකෝස කෙනෙක් කියන්නේ ආශාන් එයාට පැටියෙක්ව එළියට දුන්නාට ඒකේ තියෙන රෙස්පොන්සිබිලිටි එක එයාට කරන්න බෑ. කිරි දෙන්න තියෙනවා. ක්ලීන් කරන්න පැටියෙක්. අවුරුද්දක පැටියෙක්. අවුරුද්දක පැටියෙක්ගෙන් පැටව ගන්න පුළුවන්.
හැබැයි යාට ලොකු රාජකාරියක් තියෙනවා පැටව එළියට දැම්මම පස්සේ යා ක්ලීන් කරන්න බාලක ගැල්ලමිට ළමෙක් හම්බ වෙනවා හරියට හරි ඉතින් ඔය ගැන තමයි අපි කතා කරේ මේක සත්තුන්ගේ පැත්තෙන් හිතනවා පස්සේ ඕක ගොල්ගොල්ලෝගේ අයිතිවාසිකම් තියෙනවා සදාචාරාත්මක වටපිටාවක් මේකට තියෙන්න ඕනේ ඉතින් ඒ ගැන කතා කරන ගමන් තමයි අද දවසේ අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න යන්නේ ඉතින් අර කිව්ව විදිහට ෆීමේල් පපීස්ලා හතර දෙනෙක් ඉන්නවා ඉතින් මේ කිව්ව විදිහට ඔයත් පපි කෙනෙක් හදන්න කැමති නම් ඔයගොල්ලොන්ට කතා කරන්න පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් සෑම කන්ටැක්ට් කරගන්න පුළුවන් 0775987684 කතා කරලා මේ වගේ ක්වොලිටි පපි කෙනෙක් ඔයගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙන හැබැයි කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ මේ කියන දේවල් වලට අනුකූල වුන්නේ නැත්තම් මහන්නේ ඔව් අනිවාර්යයෙන් හරි thank you sam මේනම් අද දවසේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණාට අපි තව අලුත් දවසක අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් ගිහිල්ලා එන්නම් එහෙනම් මේ පෙට්‍රෝක් සුරතලුම් වෙනුවෙන්